සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිවිධ දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා වැනේ කිරීම සමග එක්සිටෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ හෙබ්‍රව 4:2 වෙනි පදයේ අග කොටසයි. නමුත් ඇසුුවන් සමග ඔවුන් ඇදහිල්ලෙන් එක්සත් නොවු බැවින් ඇසුු වචනය ඔවුන්ට ප්‍රයෝජනවත් නොවිය. ඊශ්‍රායෙල් සෙනග මෝසෙස් විසින් පොරොන්දු දේශ වෙත කැඳවාගෙන ගිය ගමන අතරතුර ඔවුන් බොහෝ අභියෝගවලට මුහුණ දුන්නා. වරක් නික්මයාම 17:1 සිට 7 දක්වා පදවලට අනුව ඔවුන්ට පිපාසය දරා ගැනීමට නොහැකි වූ විට මෝසෙස් දෙවියන් වහන්සේට මොර ගැසුවා. ඔහුගේ සැරයටින් හොරෙබ් තිබූ පර්වතයට ගැසීමට දෙවියන් වහන්සේගෙන් ඔහුට අනු ලැබුණා. මෝසෙස් විශ්වාස කර කීකරු වුණා. පර්වතයෙන් ජලය ගලා ආවා. කනගාටුවට කාරණේ නම් ඊශ්‍රායෙල් සෙනග මෝසෙස්ගේ ඇදහිල්ලේ ආදර්ශය දිගටම ක්‍රියාවට නොදැමීමයි. අවසානයේදී හෙබ්‍රව 4:2 පදයට අනුව ඇසුුවන් සමග ඔවුන් ඇදහිල්ලෙන් එක්සත් නොවූ බැවින් ඇසු වචනය ඔවුන්ට ප්‍රයෝජනවත් නොවිය යයි පවසනවා. සමහර විට අපගේ ජීවිතයේ වියලි කාන්තාරයක් මෙන් විය හැකි. නමුත් අප නොසිතන වේලාවක අපගේ ආත්මික පිපාසය සංසිඳීමට දෙවියන් වහන්සේට පුළුවන්. අපි ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේගේ වචනෙහි ඇති පොරොන්දු විශ්වාස කරන විට ජීවනදායක ගංගාවන් සහ අපගේ දෛනික ජීවිතයට අවශ්‍ය අනුග්‍රහය අත්දැකීමට අපට පුළුවන් වෙනු ඇති. අපි මෙනෙහි කරමු. අප දෙවියන් වහන්සේ ගැන විපාස වන කල එය තෘප්තිමත් කළ හැක්කේ ජීවනදායක ජලය වන ක්‍රිස්තුස් වහන්සේට පමණයි. අපි යාඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්සේ, ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට අපට උපකාර කළ මැනව. අපගේ හදවත පිපාසයෙන් සිටින්නේ ඔබ වහන්සේ ගැනයි. ආමෙන්.